හලෝ බියුටිෆුල්ස් කොහොමද ඉතින් ඔයාලා හැමෝටම ඔන්න අද මම ඔයාලත් එක්ක ඩේ බ්ලොග් එකක් තමයි මේ ෂෙයා කරගන්න ලෑස්ති වෙන්නේ. ඉතින් අද උදෙන්ම අපි දෙන්නා පිටත් වුණා කැලණි පන්සල් යනවා කියලා. ඉතින් උදේ 6:00 විතර තමයි අපි දෙන්න ගෙදරින් පිටත් වුනේ. ඒත් අපි කැලණි පන්සල්ට යද්දී ටිකක් වෙලා ගියා. ඉතින් වෙලා ගියේ මෙන්න මේ හේතුව හින්දා. ඉතින් යන මග පාරවල් වල සමහර පාරවල් යන්න බැරි වෙන විදිහටම වතුර දාලා යට වෙලා තිබුණා. ඉතින් අපි දැන් කිහිපයකින්ම මේ පාරවල් වලින් යන්න බැරුව හැරිලා ආපහු වෙන පාරක් හොයාගෙන තමයි ගියේ. ඉතින් ඒක හින්දා අපිට කොහොමත් පැයක විතර අපි හිතාගෙන හිටිය වෙලාවට වඩා පැයක් විනාඩි 45ක් විතර පාරක් වෙලා තමයි ඇත්තටම අපි දෙන්නට යන්න පුළුවන් උනේ පන්සල්. ඉතින් අද සෙනසුරාදා දවසක්. ඉතින් ඇත්තටම අද පෝය දවසට කලින් දවසේ, නොවැම්බර් මාසේ පෝය දවසට කලින් දවසේ. ඉතින් පෝය දවසේ කැලණි පන්සල් ඉන්න බෑ, පන්සලේ ගොඩාක් සෙනග ඉන්නවා. ඉතින් ඒකෙ හින්දා අපි දෙන්න ආව ඔන්න කලින්දා සෙනග ටිකක් අඩුවේ කියලා හිතලා. ඒත් ඉතින් එහෙම අඩුවක් නැහැ, සෙනග ගොඩක් හිටියා. ඉතින් අපි දෙන්න දැන් බයික් එක පාක් කරලා ඊට පස්සේ මල් අරගෙන දැන් පන්සල ඇතුළට යන්න තමයි මේ ලෑස්ති වෙන්නේ. ඉතින් අපි මුලින්ම මල් ගත්තා, ඊට පස්සේ ආයේ චුට්ටක් මල් මදි කියලා හිතලා ආයේ ලස්සන මල් පොකුරක් තිබුණා. ඒක ඉතින් මට ගන්න ඕන වුණා. ඉතින් ආයේ ඒ මල් පොකුරත් අරගෙන අපි දෙන්න පන්සල ඇතුළට ආවා. දැන් ඉතින් අපි මල් පූජ කරලා බුදුන් ඇඳලා ඒ කටයුතු කරලා ඊට පස්සේ හම්බෙමු. අපි මොකද කරන්නේ, කොහෙද යන්නේ කියලා බලන්න. දැන් අපි දෙන්න පන්සලේ ඒ වැඩ කටයුතු ටික ඉවර කරලා දැන් චුට්ටක් වෙලා නතර වෙලා කතා කරා කොහෙටද මුලින්ම යන්නේ කියලා. ඉතින් අපි දෙන්න තව තැන් දෙකකට යනවායි කියලා හිතාගෙන ආවා. ඒ තැන් දෙකෙන් මුලින්ම කොතනටද යන්නේ කියලා තමයි කතා වුණේ. ඉතින් ඊට පස්සේ අපි දෙන්න ආවා කෙලින්ම පෙරේරන් සංසගයට. කැලණි පන්සල ගාවම තියෙනවා පෙරේරන් සංසගයක්. ඉතින් එතනට ආවා කොහේ යන්නත් කලින් මොනා හරි කාලා යන්න ඕනේ කියලා. ඉතින් මං හරි මාසයි පෙරේරන් සංසගයේ අයිස් කෆී එකට. ඉතින් අයිස් කෆී එකකුත් අරගෙන ඊට පස්සේ අපේ දෙන්නගේ කෑමත් අරගෙන දැන් කාලා ඊළඟට යන්න ඕනේ අපි දෙන්නගේ එක ප්ලෑන් කරගෙන හිටිය වැඩකට. ඉතින් ඒ කොහෙටද යන්නේ කියලා ඉස්සරහට බලාගෙන ඉන්න. මෙන්න මෙතනට තමයි ඔන්න අපි දෙන්න අදාවි. ඉතින් මේ කඩවත ආපිකෝ එක ඉස්සරහම තමයි මෙන්න මේ කොරියන් නූඩ්ල්ස් ගන්න මේ ෂොප් එක තියෙන්නේ. ඉතින් ඇත්තටම යාළගේ තියෙන ඔන්ලයින් ස්ටෝ එකක්. ඒත් අපි දෙන්න හිතුවා දැන් කැලණියටම එන එක අපි කඩවත ඒ හරියත් ළඟයි, අපිට ලොකු දුරක් නැහැ. ඉතින් මෙතනට ඇවිල්ලාම මෙයාලගෙන් අරගෙන යනවායි කියලා. ඉතින් අපි මේ නූඩල් වර්ග දෙකකින් පැක්ස් දෙක දෙක ගත්තා හොඳයිද කියලා බලන්න. ඉතින් මං ඒව කොහොමද හොඳයිද රසයිද කියලා ඉස්සරහ වීඩියෝ එකකදී ඔයාලත් එක්ක ෂෙයා කරගන්නම්. ඉතින් ඇත්තටම මෙතන ඔයාලට හොයාගන්න හරිම ලේසි. මේක තියෙන්නේ කඩවත ආපිකෝ එක ඉස්සරහම තමයි. ඉතින් මං එයාලගේ FB පේජ් එකක් තියෙනවා නම් තිබුණා, මං ඒක මගේ පහල ඩිස්ක්‍රිප්ෂන් බොක්ස් එකේ ඔයාලට දාලා තියනවා, ඔයාලට ගිහිල්ලා බලන්න පුළුවන්. හරි, ඉතින් ඊළඟට අපි දෙන්න ආවා වත්තල තිලක්මයකට. ඉතින් ඇත්තටම ක්‍රිස්මස් ෂොපින්ම නෙමෙයි, නමුත් ක්‍රිස්මස් ෂොපින් වගේ තමයි. ඇත්තටම මේ නොවැම්බර් මාසේ අන්තිම සතියනේ. ඉතින් අපි දෙන්න දැන් මෙච්චර දුර ආපෙකේ තිලක්මයකටත් ගිහින් යනවායි කියලා තමයි ආවේ. මොකද තිලක්මයකේ ලොකු ක්‍රිස්මස් ඩෙකෝ කලෙක්ෂන් එකක් තියෙනවා. ඉතින් මම කලින් හැම පාරම මගේ ක්‍රිස්මස් ට්‍රී එකේ
මුලින් ඉඳන්ම හැම බඩුවක්ම අරගෙන තියෙන්නේ මෙයාලගෙන්. ඉතින් මේ පාරත් අලුත් මොන හරි තියනවාද කියලා බලන්න හිතුණා. ඉතින් ඒක මම ඉතින් දන්නේ නැද්ද? එකටම ආවම අනිවාර්යයෙන්ම ඉතින් අපි ඇඳුනුත් චුට්ටක් මොනවද තියෙන්නේ කියලා බලනවානේ. ඉතින් ඒකේ ඒක බලන ගමන් මට ලස්සන ස්කර්ට් එකකුත් හම්බුණා. ඉතින් මම ඒ ස්කර්ට් එකකුත් ගත්තා. ඊට අමතරව තව ටී-ෂර්ට්ස් දෙකක් වගේ ගත්තා. ඉතින් මගේ මේන්ම පර්පස් එක තිබුණේ ක්‍රිස්මස් ඩෙකෝස් ගන්න. ඒත් ඉතින් ඊට අමතරව තව වෙන වෙනේවත් ඉතින් කොහොමත් ගෑල්ලාමයිනේ අපි ගන්නවනේ. ඉතින් ඒ අතරතුර මම දැක්ක ලස්සනම ලස්සන හෑන්ඩ් බෑග් එකක්. ඉතින් මේක හරිම ලස්සනයි. ඉතින් ඒත් මට ඒ වෙලේ ඒක මම බැලුවා, ලස්සන කලර්ස් ගොඩක් තිබුණා. ඉතින් ඔයාලා වත්තල තිලක්මකට යනවා නම් එයාගේ ලස්සන කියුට් හෑන්ඩ් බෑග්ස් ගොඩක් තිබුණා එතන. ඉතින් ආයේ වෙන වෙලේක ගියොත් ගන්නවයි කියලා ඒක තියලාව. මොකද ඇත්තටම ක්‍රිස්මස් ෂොපින්ම නෙමෙයි, මොකද ක්‍රිස්මස් ෂොපින් කරන්න මම හිතාගෙන ඉන්නවා ඩිසెంబර් මන්ත් එකේ. ඉතින් ඒක හින්දා මම ලොකුවටම මුකුත් මෙතනින් ගත්තේ නැහැ. මොකද එතකොට මගේ ක්‍රිස්මස් ෂොපින් එකෙන් ඒ දේවල් අඩු වෙන හින්දා. හරි, දැන් ඉතින් මෙයාලගේ හෝම්වෙයා ලොකු කලෙක්ෂන් එකක් තියෙනවා. ඉතින් ඒ ටිකත් බලලා ඊළඟට ගියා ක්‍රිස්මස් ඩෙකෝස්නේ ඉතින් කොහොමත් මං ගන්න කියලා ආවේ ඒක අරගන්න. දැන් ඉතින් නිකමට ඔය තියෙන බඩු මොන මොනාද කියලා චුට්ටක් බල බල හිටියා. ඉතින් මේ එතන ඉදී මම දැක්කා මම මේ ඉලෙක්ට්‍රික් පොඩි මික්ස් එක වගේ එක ගොඩක් හොය හොය හිටියේ. අලි එක්ස්ප්‍රෙස් එකිනුත් ඕඩර් කරාන කාට් එකටත් ඇඩ් කරගෙන තමයි මම හිටියේ මේක. ඒත් හොඳ වෙලාවට මම මේක මෙතනදී දැක්කා මේක 350ක් හරි 360ක් හරි වගේ තමයි ගාන උනේ. ඉතින් අලි එක්ස්ප්‍රෙස් එකේ ගානටත් වඩා ගොඩක් අඩුයි. ඉතින් ඒකින්ද මම ඒක ඉක්මනටම අරගත්ත දෙපාරක් හිතුවේ නැහැ. අලි එක්ස්ප්‍රෙස් එකේ තිබුණ එක 500 ගානකට වගේ. ඉතින් මම මේක මෙතන 350ර දැක්කා. ඉතින් මම ඒක ගත්තා මොකද යාලා බැටරිත් ඉන්ක්ලූඩ් කරලාම ඒ තමයි ඒ ගානට දෙන්නේ. ඉතින් ඒ ගානට ඇත්තට මේක වර්ත් බැටරිසුත් එක්ක ෆස්ට් ටයිම් බැටරිසුත් එක්ක දෙන හින්දා. හරි, ඉතින් ඊට පස්සේ මට මගේ බෙඩ් එකේට තව එක්ස්ට්‍රා කුෂන් එකක් ගන්න ඕන වුණා. ඊට අමතරව තව ක්‍රිස්මස් තීම් එකට මැච් වෙන විදිහට කුෂන් කවර් එකකුත් මට ඕන වුණා. ඉතින් මම ඒකත් අරගත්තා. ඉතින් ඇත්තටම ඊළඟට ගියේ ලස්සනම පැත්තකට. මෙතන පෝසිලෙන් බඩු තියෙනවා, හරිම ලස්සනයි කියුට් බඩු. ඔයාලා අනිවාර්යයෙන්ම යනවා නම් තිලක්මකට ගිහිල්ලා බලන්න. ඇත්තටම හරිම ලස්සන කියුට් කලෙක්ෂන් එකක් තියෙනවා. මෙන්න මේ මගේකටත් මට ඇත්තටම ආස හිතුණා. ඒත් මං එයාව ගත්තේ නෑ, මොකද මම මේ ළඟදීත් අලුත් මග්ස් දෙකකුත් ගත්තේ හින්දා. හරි, ඉතින් මම සමහරගේ ඒවායේ ප්‍රයිසස් ඔයාලට පෙන්නනවා ළමයි. අනිත් ඒ වගේ නම් මගෙන් ප්‍රයිසස් අහන්න එපා, මට මතක නැහැ. මම ඌමනාවෙන් අර ආසාවෙන් බලපුවාගේ ප්‍රයිසස් මම ඔයාලට වීඩියෝ එකේ පෙන්නලා තියෙනවා. හරි, ඉතින් ඔන්න ඊළඟට ආවා මම ආසම තැනට, ක්‍රිස්මස් කලෙක්ෂන් එක තියෙන තැනට. ඉතින් කලින් පාරවල් වල වගේ මම බලාපොරොත්තු වුණාට වඩා ටිකක් පොඩි ක්‍රිස්මස් කලෙක්ෂන් එක. කලින් සැරේ නම් ලොකුවට තිබුණා ලොකු කලෙක්ෂන් එකක්. මේ පාර නම් එහෙම ලොකුවට අලුත් දේවල් කියලා නෑ. ගිය අවුරුද්දේ තිබුණ දේවල්ම තමයි ඉතින් තිබුණේ. ඉතින් ඒකෙහිඳ මම ලොකුවටම ඩෙකෝස් ගන්න කියලා ප්ලෑන් එකේ මං ඇත්තටම මම ගන්න කියලා තමයි හිතාගෙන ආවේ. ඒත් ඉතින් එහෙම ලොකුවටම ගොඩක් දේවල් තිබුණේ නැහැ. මොකද මේ මම අරගත්ත දේවල්ම තමයි තියෙන්නේ. ඉතින් ඒකෙන්ද එකම දේ අරගෙන වැඩක් නැහනේ. කොහොම හරි ඊට පස්සේ තව ඩෝ එකේ හැංග කරන්න කියලා සැන්ටා ක්ලෝස්ගේ තියෙන වුඩන් ෆ්‍රේම් එකක් තියෙන ක්‍රිස්මස් ඩෙකෝ එකක් මම අරගත්තා. ඊට අමතරව මම කොහොමද දැන් කුෂන් කවර් එක ගත්තා. එතකොට ඒ ඩෙකෝ එක ගත්තා. ඒ වගේ දේවල් චුට්ටි දේවල් කිහිපයක් තමයි ගත්තේ. ඉස්සරහට ආයෙම කොහොමත් ක්‍රිස්මස් එකට තව පොඩි පොඩි ඩෙකෝස් වගේක් ඕනේ. මොකද මමගේ ගෙදර බෙඩ්රූම් එකේ ඩෙකෝ කරන්නයි මගේ. එතකොට ඩයිනින් ටේබල් එක උඩ පොඩි ඩෙකරේෂන් එකක් කරන්නයි. මට බඩු නැහැ. ඉතින් මම ඒව කොහොමද ඉස්සරහට ගන්න කියලත් මම ඔයාලත් එක්ක ෂෙයා කරගන්නම්. මම ඉස්සරහා කොහෙදි හරි මේ දේවල් ගිහින් අරගත්තොත් මම අනිවාර්යයෙන්ම මේ දේවල් ඔයාලත් එක්ක ෂෙයා කරගන්නම්. මෙන්න මේ වුඩන් ෆ්‍රේම් එක තමයි මම ගත්තේ මගේ ඩෝ එකේ හැංග කරන්න කියලා. ඉතින් ඒක අරගත්තා. ඊට අමතරව ඒක 620ක් වගේ තමයි උනේ. ඒකත් බැටරිසුත් එක්ක.
ඉතින් ඒක හින්දා ඒක වර්ත් කියලා හිතුණා ඒ ගානට. ඉතින් ওই දේවල් ටික තමයි ඇත්තටම අරගත්තේ. මං කලින් කුෂන් එකක් ඇත්තටම ගත්තේ නැහැ. ඊට පස්සේ මං ආයේ හස්බන්ඩ් ඌරට යවලා තමයි මේ පිලෝ එක එයාට කියලා ඔන්න ගෙන්න ගත්තේ. ඉතින් එයාත් ඒක අරගෙන එනවා මට චුට්ටක් බැන බැන ගියේ. එකපාර අරගෙන ආවේ නැහැනේ පහලට කියලා. හරි දැන් ඉතින් මේ ටිකත් අරගෙන ගෙදර යන්න තමයි තියෙන්නේ. දැන් ඉතින් අපි දෙන්න ගෙදර යන ගමන් ඉන්නේ. අද දවසේ අපි දෙන්නට කරන්න තියෙන වැඩ ටික ඔක්කොම ඉවරයි. ඉතින් ඔයාලට මේ පේනව නේද? අහස අපි යන පැත්ත ගොඩක් කළු කරලා තියෙන්නේ. ඉතින් දැන් වහින්න ඔන්න මෙන්න වගේ. ඉතින් අපි දෙන්න හිතුවත් වගේම කොච්චි කඩේ හරියදි වගේ හොඳටම වැස්සා. හැබැයි වැස්සට මට පාඩුවක් නම් උනේ නැහැ. මොකද අපි දෙන වැස්සට නතර කරේ අපි කොයක ළඟ. ඉතින් ඊට පස්සේ චුට්ටක් වෙලා බලාගෙන හිටියා. පායන පාටක් නැහැ. ඉතින් අපි කොයක ළඟ ඉතින් නිකන් ඉන්නත් හොඳ නැහැ ළමයි. ඒක හින්දා මම ඇතුළට ගිහිල්ලා කන්න හොන මොනාරි චූටි චූටි බඩු ටිකක් අරගෙන ආවා. දැන් ඉතින් මම ඒ ටිකක් කන ගමන් මේ විදිහට වැස්සේ බලාගෙන ඉන්නවා වැස්ස නතර වෙනකන්. ඉතින් මේ දවස්වල කොහොමත් හැමදාම හවසට වහිනවා. අපි දෙන්න ගොඩක්ම කොහේ හරි ගිහිල්ලා පුළුවන් තරම් හවස වෙන්න කලින් ගෙදර එන්න උපරිම ප්ලෑන් කරනවා. මොකද අනිවාර්යයෙන්ම හවස 3 කියද්දි කොහොමත් වහින්න පටන් ගන්නවා. දැන් ඉතින් වැස්ස පායනකම් බලාගෙන ඉන්න. ඉතින් ඒ අතර මම රෝලෝ කේක් එකක් කෑවා. ඊට පස්සේ ඒකත් කාලා චුට්ටක් වෙලා හිටියා. ඊට පස්සේ හරිගේ නැහැ මයිලෝ එකත් බිව්වා. හරි දැන් ඉතින් ඒකත් බීලා චුට්ටක් වෙලා ඉඳලා වැස්ස පෑවට පස්සේ අපි දෙන්න ගෙදර යන්න පිටත් වුණා. ඒ පිටත් වුණත් පේනවන ළමයි තාමත් වැහි කළු අහසේ තියෙනවා. හරි ඉතින් ඔන්න ඔය විදිහට තමයි අද මගේ වීඩියෝ එක වෙන්නේ. ඉතින් මම හිතනවා ඔයාලා මේ වීඩියෝ එකට ගොඩක් කැමති වෙන්න ඇති කියලා. ඉතින් ඔයාලා වීඩියෝ එකට කැමති නම් ඔයාලගේ අදහස් පහලින් කමෙන්ට් කරන් යන්න. අපි තව අලුත් වීඩියෝ එකකින් ඉක්මනටම හම්බෙමු.